आयबोवान कालीन प्रवृत्ति वार्ता करने प्रमुख आसियत उदासन प्रवृत्ति विकास में मम कविंदु विजय वर्धन प्रथम सिरास्ताल गेवुनु मास हाय तुल लमा अपचार 5000ක් विशेषज्ञ वैद्य दीपाल पेरेरा पवसाई लोव वैडिम मुखपिलिका रोगीन वार्तावन देवन रट श्रीलंकाव රජයේ මුදල් සංශෝධන පනත් කෙටුම් පතට එරෙහිව තවත් පෙත්සම් තුනක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙවුණු මාස 6ට ළමා අපචාර 5000කට වැඩියෙන් වාර්තා වී ඇතැයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා. ළමා අපචාරවල යෙදෙන්නන්ට නව නීති සකස් කොට දඬුවම් දිය යුතු බව සියතට විශේෂ ප්‍රකාශයක් කරමින් විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා අවධාරණය කළා. පහුගිය මාස 6ට 5000කට කිට්ටුවෙන් ළමා අපචාර වාර්තා වෙලා තියෙනවා. ඒ කියන්නේ අවුරුද්දකට සෑහෙන ප්‍රමාණයක් මම හිතන්නේ 10000කට කිට්ටුවෙන් ළමා අපචාර වාර්තා වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපේ වාට්ටුවකට ළමා අපචාරයක් වාර්තා වුණොත් අපි පොලිසියට සහ ජේඑම්ඕ මහත්තයලට ඒ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ට අපි යොමු කරනවා. ඊට අමතරව අපි කතා කළ යුතු දෙයක් තමයි ස්ට්‍රීට් චිල්ඩ්‍රන්. ඒ කියන්නේ පාරවල් වල ඉන්න ළමයි. ඉතින් ඒ ළමයින්ටත් ඇත්තටම මොන මොන අපචාර වෙනවද දන්නේ නැහැ. ඉතින් ලිංගික අපචාර එන්නෙන්නම් වැඩි වෙලා තියෙනවා. අපි කියනවා ටීනේජ් ප්‍රෙග්නන්සිස් කියලා. ඒ කියන්නේ අවුරුදු 20ට අඩු හරි 18ට අඩු හරි ඒ මව්වරුන් වැඩි වෙලා තියෙනවා. සමහරක් වෙලාවට ගර්භණී මව්වරුන් අඩු වයසෙන් බොහෝ විට වාර්තා වෙන්න පටන් ගන්න තියෙනවා. ඉතින් මෙතෙන්දී අපි දන්නේ කොච්චර අබෝෂන්ස් කරනවාද ඔවගේ දේවලුත් කරනවාද කියලා. හැබැයි මට වාර්තා වෙලා තියෙනවා මගෙන් බෙහෙත් ගත්ත දරුවෝ අවුරුදු 16 17 වෙනකොට මව්වරු වෙලා ඒගොල්ලන්ගේ අම්මලා අරගෙන එනවා මගේ ළඟ. වැඩිම මුඛපිලිකා රෝගීන් වාර්තාවන ලෝකයේ දෙවැනි රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය ජානකී විධානපතිරණ මහත්මිය පවසනවා. මුඛපිලිකාවට වැඩියෙන්ම ගොදුරුව ඇත්තේ වයස අවුරුදු 40-45 අතර අය බවයි ඇය පවසන්නේ. මුඛපිලිකාවලට ප්‍රධාන හේතුව පුවක් සහ ඒ ආශ්‍රිත විවිධ නිෂ්පාදන වෙළඳපොළට පැමිණීම බව ඇය පෙන්වා දෙනවා. ලංකාවේ දැනට තියෙන දත්ත අනුව 2019 වර්ෂයේ සියලුම පිළිකා වර්ග 31800ක් පමණ වාර්තා වෙලා තියෙනවා. ඒක තවදුරටත් විශ්ලේෂණය කරාම සෑම පැයකටම පිළිකා රෝගීන් 4 දෙනෙක් අලුතෙන් ඇති වෙනවා. ඒ වගේම සෑම පැයකටම පිළිකා රෝගීන් 2 දෙනෙක් මිය යනවා. මුඛ පිළිකාව තමයි තමන්ට තනියම වළක්ව ගන්න පුළුවන් පිළිකාව. ශ්‍රී ලංකාව තුල වර්ෂයකට 2700ක් පමණ මුඛ පිළිකා රෝගීන් අලුතෙන් ඇති වෙනවා. ඒ වගේම තමයි ලංකාවේ පිරිමින් ඇතුරෙන් ගත්තහම අංක 1 බවට පත් වෙලා තියෙන පිළිකාව තමයි මුඛ පිළිකාව. ඒ වගේම ලෝකයේ ගත්තහම ලෝකයේ අංක 2කට මුඛ පිළිකාව වැඩි රට වශයෙන් අපි බවට පත් වෙලා තියෙනවා. කොතලාවල පනතට එරෙහිව සියලු වැඩබිම් එකතු කර ගැනීමට සූදානම් බව කොතලාවල පනතට එරෙහි ඒකාබද්ධ මධ්‍යස්ථානය ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින් අවධාරණය කරනවා. රජය පනත හකුලා ගන්නා තෙක් සටන අත්හරින්නේ නැති බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. කොතලාවල පනත ලබන මාස 6 වනදා පාර්ලිමේන්තුවේ දෙවන වර විවාදයට ගැනීමට නියමිතයි. ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කැටුම්පත එළඹෙන අගෝස්තු මාස 6 වනදා දෙවන දිනටත් විවාදයට ගැනීමට නියමිතයි. පසුගියදා 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කැටුම්පත රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් ගැසට් කරනු ලැබුවා. මෙම ගැසට් නිවේදනයට අනුව සුවිශේෂ අවශ්‍යතා සඳහා වූ විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගෙන යාම විශ්වවිද්‍යාල නැමැති අර්ථ නිරූපණයට ඇතුළත් කර තිබෙනවා. මේ අතර කොතලාවල පනතට එරෙහිව කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුණා. අපි ආණ්ඩුවට බල කරලා කියනවා මේ පනත් කෙටුම්පත් නැවත වතාවක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට උත්සාහ කරන්න එපා. ශිෂ්‍ය ව්‍යාපාරයේ විතරක් තනිව නෙමෙයි මේ අරගලය කරන්නේ. මේ පනත් කෙටුම්පත ආපසු හරවීම සඳහා පුළුල් පෙරමුණක් විදියට සටන් කරනවා. කොතලාවල හමුදාවන්ට පුහුණු ලබා දෙන ආයතන ලෙස පවත්වාගෙන ගියාට අපේ කිසි වෘතාවයක් නැහැ. නමුත් ඒ නමින් ඒ මත ඔතලා නිදහස් අධ්‍යාපන මිලිටරීකරණය කරන්න ඒ විකුරන්න පිපුරුපත් හදනෝ නම් මැති ඇමතිවරුන්ගේ අත් උසවාගෙන මේක සම්මත කරගත්තත් ලාංකීය සමාජයේ සියලුම බලවේග මේ පනත පරාජය කරන්න සූදානම් වෙලා ඉන්නවා. සියලු ආණ්ඩු කටයුතු කරමින් සිටින්නේ අධ්‍යාපනයේ ඉසරදයක් අයවැලේකණයට බරක් කියන ප්‍රතිපත්ති. ඒ නිසා ඒගොල්ලෝ බලන්නේ අධ්‍යාපනය අනිකුත් සියල්ල විකුණන අතර අධ්‍යාපනයත් විකුණාගෙන ඒ
ලාභයක් ලබන්න පුළුවන්ද ව්‍යාපාරික කටයුත්තක් බවට පරිවර්තනය කර ගැනීම අවශ්‍යතාවය තමයි ආණ්ඩුවට තිබුණේ මේ රටේ ජනතාව ආණ්ඩුව විතරයි බාර දුන්නේ මේ රටේ ජනතාව මේ ආණ්ඩුවට බාර දුන්නේ නැහැ මිනිසුන්ගේ අයිතිවාසිකම් විකුණන්න වැඩපිළිවෙළ හදන වැඩේ බාර දුන්නේ නැහැ පාර්ලිමේන්තුවේ ඔලු ගෙඩි වලින් උඹලට මේක සම්මත කරන්න පුළුවන් මොකද වැඩිපුර තියෙන්නේ හිස් ඔලු ගෙඩි මේ රටේ නිදහස් අධ්‍යාපනය කියලා කියන්නේ වෙළඳ භාණ්ඩයක් නෙමෙයි සමේක වෙළඳ භාණ්ඩයක් කරන්න හදන නිදහස් අධ්‍යාපනය විකුණන්න හදන කොතලාවල පනත හකුලා ගැනීම වහාම කළ යුතුයි හෙට දවසේ සිට आरक्षक विश्वविद्यालय पणत संशोधन चंदे भावित करवट श्रीलंका कम्युनिस्ट पक्ष तीरण මේ පනත ගෙනාවේ 2014 ජනතා නිදහස් සන්ධානයේ මහින්ද මහත්තයා ආණ්ඩුව කාලේ තමයි මේක ඉදිරිපත් කරන්න කටයුතු කරේ. නමුත් ඒ වෙලාවේ සමාජයේ තිබිච්ච දේශපාලන තත්ත්වයන් විශේෂයෙන්ම සයිටම් එකට විරුද්ධව තිබිච්ච අරගල අරෝමේවත් එක්ක ආණ්ඩුව ඒ වෙලාවේ ඒක ඉදිරිපත් කරන්න කටයුතු කරේ නෑ. 2018 මැයි මාසයේදී යහපාලන ආණ්ඩුව තියෙන වෙලාවේ නැවත මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා පාර්ලිමේන්තු විවාදය සඳහා. නමුත් එදා යහපාලන ආණ්ඩුව තුල තිබිච්ච බෙදීම් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ප්‍රධාන පක්ෂ දෙකේ තිබිච්ච විසංවාදය සහ සමාජයෙන් ආපු ප්‍රතිවිරෝධයත් එක්ක ඒ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා වුණත් විවාදයට භාජනය කරෙත් නැහැ චන්දිම සීමකට ගියෙත් නැහැ ඒ පනතම තමයි පහුගිය ජූලි මාසයේ 8 වෙනිදා අපේ රජය මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ මාන්‍යජන ගැන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය අපේ පක්ෂයත් මේ පනත පිළිබඳව දිගු සාකච්ඡාවක් පුළුල් සාකච්ඡාවක් සිද්ධ කරා රජයේ මුදල් සංශෝධන පනත් කෙටුම් පතට එරෙහිව ඊයේ දින තවත් පෙත්සම් තුනක් ශ්‍රේෂ්ඨ අධිකරණයට ඉදිරිපත් කෙරුණා රාජ්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මුදල් සංශෝධන පනත් කෙටුම් පතට එරෙහිව විපක්ෂය අවස්ථා කිහිපයකදී විරෝධය පළ කළා. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාද ඊට එරෙහිව පසුගියදා පෙත්සමක් ගොනු කළා. එෙහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ එම පනත් කෙටුම් පත ව්‍යවස්ථාවට පටහැනි බවත් එය සම්මත කරන්නේ නම් ඊට ජනමත විචාරණයක් අවශ්‍ය බවයි. මේ අතර සමගි ජනබල වේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන අශෝක අබේසිංහ සහ රන් වික්‍රමරත්න යන මහතුරුන් මුදල් සංශෝධන පනත් කෙටුම් පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනු කළා. එම පෙත්සම් මගින් ඔවුන් ඉල්ලා සිටින්නේ මුදල් සංශෝධන පනත් කෙටුම් පත මුළුමනින්ම ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන ලෙසයි. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා මෙලෙස අදහස් පළ කළා. පසුගිය දිනවල සෙලන්දිව සහ සහස්රා කියලා යම් යම් රජයට අයිති කොටස් තියෙන සමාගම් ඇති කරලා මේ ඉඩම් අත්පත් කරගෙන යන්නේ. ලංකාවේ තියෙන වටිනාම කොළඹ තියෙන ඉඩම්. මේ සියල්ලම මේ සෙලන්දිවාසා සහස්ත්‍රා හරහා මෙම ගණ්ඩ යන්නේ මෙන්න මේ සල්ලි වලින් මේ කළු සල්ලි සුදු කරන්නේ ක්‍රමයක් විශේෂයෙන්ම එක්ස්ප්‍රෙස්වේ අධිවේගී මාර්ග වල පිටවීම් සහ ඇතුල් වීම වල ස්ථාන වල තියෙන ඉඩම් සහස්ත්‍රා සමාගම හරහා ගණ්ඩ යන්නේ මෙන්න මේ මුදල් විසුද්ධකරණය ලැබෙන මුදල් වලින් ඉතින් මේ රටේ ආර්ථිකය හදන්න මෙහෙම ගත්තොත් ලෝකයේ තියෙන විශාල බැංකු මේවා මේ පිළිබඳ විශ්වාස කරන්නේ නැහැ නීත්‍යානුකූල නොවන සල්ලි මේ රටේ සුදු සල්ලි කෙරුවොත් ඒ වගේම ආනයනය කිරීම සඳහා මේ බැංකු අතර විශ්වාසයක් නැතු වෙනවා විශ්වාසයක් නැති රටක් බවට පත් වෙනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්ුණා. පැයක සාකච්ඡාව පැය 3ක් දක්වා දීර්ඝ වූ බව ඊට එක් වූ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළා. සාකච්ඡාව අතිශය සාර්ථක බවයි ඔවුන් පවසන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හේටපෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් මෙම අවස්ථාවට එක්වුණා. සාකච්ඡාවෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. සාකච්ඡාව ඉතාමත් සාර්ථකයි. මම අපි ජනාධිපතිවරයාත්ගේ විශේෂයෙන් පක්ෂයක් අතර පැවැත්වූ පළවෙනි සාකච්ඡාව අපි මේ ආණ්ඩුවත් සමග සහ ජනාධිපතිතුමාට උදව් කරන්න සම්බන්ධ වෙච්ච ඇග්‍රීමෙන්ට් එකේ ඉඳන් අපි සාකච්ඡා කරා. ප්‍රශ්න ගණනාවක් අපි කතා කරා. අපිට පැයක කාලයක් දීලා තිබුණේ. හැබැයි පැය දෙකමාරක කාලවකවානුවක් අපි සාකච්ඡා කරා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පල්ලෙහා රාජසභා මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න ටිකේ ඉඳලා සංවිධායකවරුන්ගේ ප්‍රශ්නයි වගේම අපිට ඇතිලා තිබෙන ආණ්ඩුකරණයේදී අපිව සම්බන්ධ කර නොගැනීම පිළිබඳ තියෙන ප්‍රශ්න සියල්ලම අපි තුමත් එක්ක කතා කරා. ඊට අමතරව විශේෂයෙන් නව ව්‍යවස්ථාවක් ගෙනීම ගැන යම් වැඩපිළිවෙලක් හදාගන්න එකයි අපිට උවමනා කරලා තිබුණේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් තනතුරු සහ ඇමති තනතුරු සම්බන්ධව මොන වගේ තත්ත්වයක්ද? නෑ කිසිම දෙයක් අපි කියන කතා කරේ නෑ. මොකද අපිට වැදගත් වෙන්නේ මේ තනතුරු ලබා ගැනීම නෙවෙයි. ශ්‍රී ලංකා
ජනතා නිදහස් පක්ෂයේ වශයෙන් අපි කියා සිටියේ අපිට විශේෂයෙන්ම මේ මැතිවරණ ක්‍රමය වෙනස් කර ගැනීම අවශ්‍යයි. නෑ අපි එතෙන්ට ගියේ ප්‍රතිලාභ ලබා ගන්න, ඇමතිකම් ලබා ගන්න, වරප්‍රසාද ලබා ගන්න නෙවෙයි. අපි පක්ෂයේ විදිහට වර්තමාන ගුරු විදුහල්පති වරුන්ගේ වෘත්තිමය ප්‍රශ්න පිළිබඳව අපේ යෝජනාව විදිහට අපි ඉදිරිපත් කළේ සංවෘත සේවාවක් විදිහට ගුරු සහ විදුහල්පති වරුන්ගේ සේවාව පත් කරලා දශක 3කට ආසන්න කාලයක් ඇති වෙලා තිබෙන වැටුප් විෂමතාවයේ මූලමේ වශයෙන් වැටුප් ලබා දීලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ මේ සඳහා ස්ථිරසාර විසඳුමක් ලබා දිය යුතුයි කියන එක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කරුවා නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවසම් මහතා පවසනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද රටේ ජනාධිපතිවරයා හම්බෙන් රාජ්‍ය නායකයා මුණ ගැසීම ඒ සම්බන්ධයෙන් ඔවුන්ට සියලුම අයිතිය තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නෙමෙයි එක්සත් ජාතික පක්ෂයට උනත් ඒ අයිතිය තියෙනවා රටේ ජනාධිපතිවරයා මුණ ගැහෙන්න ඒ අනුව එහි කිසිම වරදක් අපි දකින්නේ නැහැ අනිත් එක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතාම සුළුතරයක් මේ රජයෙන් කෙනෙහිලිකම් කරනවා කියන වගේ මතයක ඉන්නවා අපි දැක්කා එක ඇමතිවරයෙක් කියනවා ඔහුට ලැබුණේ විහිළු ඇමතිකමක් කියලා ඉතින් මේ වගේ විවිධ කතා කියන කීප දෙනෙක් පමණක් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල ඉන්නවා නමුත් බහුතරයක් එම මතේ නැති එක අපි ගැන අපි සන්තෝෂ වෙනවා ඒ වගේම මේ අවස්ථාවේ කියන්න ඕනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහරක් මන්ත්‍රීවරු තාම ඉන්නේ කලින් හිටපු මානසිකත්වය ඒ කියන්නේ ඔවුන් ප්‍රධාන පක්ෂය කියන මානසිකත්වයේ ඉන්නවා නමුත් මේ වෙන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංධානයේ ප්‍රධාන පක්ෂය නෙමෙයි සංධානයේ ප්‍රධාන පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉතින් ඒ කාරණය මං හිතන්නේ දේශපාලන පරිණතභාවයක් තියෙන එතන ඉන්න නායකයෝ තේරුම් ගන්න තියෙනවා සමහර අය එක තේරුම් ගන්න නැතුව විවිධ ප්‍රකාශ කරනවා බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ඩොලර් ප්‍රශ්නය විසඳන ආකාරය ඉතා හොඳින් දන්නා බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පවසනවා බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා වැඩ ආරම්භ කිරීමත් සමග හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ ඇස් ඇරී ඇතැයි ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා ගරු මුදල් ඇමතිතුමා කියනවා ඩොලර් කියන්නේ ඩොලර් තියෙනවා කියලා. මුදල් ඇමතිතුමා නිදන්නේ ඩොලර් ගැන. මේ විපක්ෂින් අය දන්නේ ඩොලර් ගැන. විපක්ෂයේ ඒ හිටපු අය නම් උග කණ්ඩායමක් මහ බැංක මංකොල්ල කණ්ඩායම දැනගත්තා. ඒ තමයි කියන්න තියෙන්නේ. මංගල සමරවීර හිටපු මුදල් ඇමතිතුමාටත් දැනෙනවා නව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මැතිතුමා ගෙන යන වැඩපිළිවෙල. මුදල් ඇමතිවරයා හැටියට රටේ ආර්ථිකය කළමනාකරණය කරන වැඩපිළිවෙල දැක්කම මංගල සමරවීර හිටපු ඇමතිවරයාට පේනවා දිගු ගමනක් යනවා. ඒ වැඩේ සාර්ථකයි කියන එක පේන නිසා තමයි එතුමා පැහැදිලි ලෙස වෙනි ප්‍රකාශයක් කළා දී. ඒ නිසා මං හිතන්නේ පෞරව පාර්ශවයක් අපි කරන වැඩේ ඔවුන්ට පේනවනම් ඔවුන් දකිනවනම් මේ රට වෙනුවෙන් ගන්න තීන්දු කියලා ඕනම කෙනෙකුට ඒ සම්බන්ධයෙන් අපිත් එක්ක අත්වලමද ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වනවා. වැඩිදුර තොරතුරු සඳහා අපි විසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අප යලිත් හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.